හොඳයි. අයිබෝන් ආදරණීය දුවේ පුතේ. ඔයාලගේ කැමරා ටික අයි නම් ඔන් බොන් කරන්න නැදේ. ඕනේ. කැමරා ටික ඔන් කරමු ටීචර්ට පේන්නේ නැහැ ඔයාලව. හා හොය ඉන්නේනේ. ඇහෙනව නේද ටීචර් ඉස්සලා? ඇහෙනවද පුතේ? ටීචර්. ඔව් නේද? ටීචර්. හරි. හැමෝම ඔන් කරන්න බලන්න වීඩියෝස් ටික. තව ඉන්නවා තව ඉන්නවා ඔන් කළා නැති නේද සිතුකි? තව කට්ටිය ඔන් කළා නැහැ නේ නේද? හරි. දැන් මොනවද පොත් මොන පොත්ද ඔය ළඟ තියෙන්නේ? අද මොකද්ද අපේ පාඩම? මව්බස පන්තිය. මව්බස පන්තිය නේ. හා දැන් මට කියන්න බලන්න, අද අලුතෙන් ආපු කවුරුම හරි ඉන්නවද? දැන් අපේ මේ මාසෙට අලුතෙන් එනව නේද කට්ටිය? කවුද ඉන්නේ අලුතෙන් ආපු අය? සානුක. සානුක අද අලුතෙන්මද පුතේ ආවේ? ඔව් ටීචර්. හා ටීචර්ගේ ඉස්සෙල්ලා පන්තියට සම්බන්ධ වෙලා නැද්ද? නෑ. හරි. එහෙනම් ආදරෙන් පිළිගන්නවා පුතේ. දැන් ඔයාට මගහැරිච්ච පාඩම් තියෙනවානේ. ඒවා දැන් ටීචර් කරගෙන ගිහිල්ලා තියෙන ටික. දැන් වන මාසයක් ගිය ඉවරයිනේ. මාර්තු මාසෙ ඉවරෙන්නත් ළඟයිනේ. ඒ මාඩම් ටික මගේ පුතාලට ගන්න පුළුවන්. අපේ ආයතනයේ ගන්න පුළුවන් ඔයාලට. හොඳද? ටීචර් දාන්නම් ඔයාලගේ PDF එකද දාන්නම්. එතකොට බලන්න පුළුවන් පුතාලට කොතනද මගහැරුනේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි පිටපොය කියන්න බලන්න. අපි ගිය සතියේ මොනවද කරේ? මොනවද අපි ගිය සතියේ කරේ? දැන් අපිට ගිය සතියේ සම්බන්ධ වෙන්න බැරි වුණානේ. පොය තිබ්බනේ. නිවාඩුව දුන්නා ඔයාලටනේ. මොබස පාඩමට. නිවාඩුව දුන්නා නේද? දුන්න නැද්ද? නිවාඩුවක් හම්බුන්නේ නැද්ද ඔයාලට? ඇසෙතු නිවාඩුව දුන්නේ නැද්ද? නිවාඩුව තිබ්බනේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. දුන්න නැද? ඔව් ටීචර්. එහෙනම් ඔන්න අපිට අද තමයි අවබස පාඩමට එකතු වෙන්න හදන්නේ. හරි. දැන් මට කියන්නකො බලන්න, ගිය සතිය අපි මොනවද කරේ? මොනවද කරේ? සිතුකි හිටිය නේද පුතේ අවබස පාඩමට? නෑ නෑ. හිටිය නැද්ද පුතේ? හා. හරි. දැන් ලියන්න දුන්න බලාරියමු. දැන් මේකද කරේ? ඔව්, ඇලපිල්ලම තමයි අපි කරේ. ටිකක් ඉස්සරහට ගියා නේද පුතේ? හරි. කවුද එක්කකට හිටිය කියන්නකො දැන් ගිය සතියේ මට. දමිදු මඩ. හා කියන්න බලන්න පුතේ. දමිදු කොතෙන්ද අපි නතර කරේ කියන්න බලන්න. අනිත් යාළුවන්ට මා බලා ලියන තැනින් නේද? පිල්ලම මොකද්ද පුතේ? ඇලපිල්ල. ඇලපිල්ල නේද? ඔන්න ඇලපිල්ල තමයි අපි ගිය සතියේ කරේ. දැන් මට අලුතින් ආපු පුතාලා කියන්න බලන්න. ඇලපිල්ල දන්නවද ඔයාලා? ඔව් මැඩම්. ඔව් ටීචර්. හරි. දැන් සකුන් කියන්න බලන්න ඇලපිල්ල දාලා වචනයක් මට. සනුක සනුක. අද නේද ආවේ? බලමු අපි දන්නවද කියලා ඇලපිල්ල. පාසල. ආ පාසල නේද? කොතනටද ඇලපිල්ල වැටලා තියෙන්නේ පුතේ? පායන්නට. පායන්නට නේද? පායන්නට ඇලපිල්ල වැටලා තියෙන. හරි. එතකොට කවුද අපේ සිතුකි නේද? සිතුකි කියන් බලන්න ඇලපිල්ල දාලා වචනය. කියන් බලන්න ඇලපිල්ල දාලා වචනය. රුවන්. අවන්න බටි. ඇලපිල්ල දාලා පුතේ කිව්වේ ටීචර්. ඇලපිල්ල දන්නවද? අර චුට්ටක් ඇලවලා ඉන්නේ සීයක්කුරු වගේ තියෙන්නේ. හරි. හාවා. තව එකක් කියන්න බලන්න. තව එකක් කියන්න පැටිය. සිතුකි කියන්න තව එකක්. හාවා ආවද? හා හරි. එතකොට මට කියන්න නිවානි. නිවානි කියන්න බලන්න ඇලපිල්ල දාලා එක වචනය. තාරාවා. අන්න හරි. තාරාවා. තව එකක්. මාලය.
මාලය වැරි ගුඩ් පුතේ එතකොට වෙනුර වෙනුර කියන බලන්න වෙනුර පැටිය කියන බලන්න ඇලපිල දාලා වචනය සාය මොකද්ද අවු නැබෙට සාලය සාය දෙකට ඇහුන්න පැහැදිලි නෑ මොකද්ද කියන බලන්න පුතේ අපහු සාය එකක් හරි කියනවා හැන්න නේ තව එකක් කියන්න බලන්න ආප්ප ආප්ප අන්න හරි ආප්ප වැරි ගුඩ් සෙතුම් සෙතුම් කියන්න බලන්න හැන්න අපි වචන කියලා වාක්‍යයක් කියනවා නේද කියන්නකෝ සෙතුම් ඕන නැහැ වැඩිය බබාද හරි 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 මාමා දමිදු කියන බලන්න දමිදු කියන බලන්න පුතේ හැලපිල්ල දාලා වචනය කෝ දමිදු දමිදු හරි කමන්නෑ ලබෙදට සිටල් මදිද හරි ඔන්නේ නම් අපි බලමු ඔයාලා දැන් දන්නවා ඇලපිල්ල කියන්නේ මොකටද කියලා නේද ඇලපිල්ල කියන්නේ මොකටද කියලා දන්නවා එතකොට අපි බලමු ඇලපිල්ල ගිහින් මම අපිට කරන්ට් එක ගිහින් තියන්නේ කරන්ට් එක ගිහින් නේද පුතේ හිමාෂා ඒක තමයි සිග්ග හිමාෂා දැන්ද සම්බන්ධ නැහැ පුතේ මුකුත් කරේ නෑ අපි තාම යාල පිල්ල ගැන තමයි කරන්නේ හරි මේක ලියුවද මගේ පුතාලා ඔව් මැඩම් ආ කියමු බලන්න ලියපු අයයි නොලියපු අය දෙගොල්ලම කියමු බලන්න මේක මාලා ගන්නට යනවා ආ අනිත් අය කියමු මාලා ගන්නට යනවා මාලා ගන්නට යනවා කියන්න පුතේ කෝ නැද්ද හරි මොන බලා ලියන්න අපි දුන්නා දැන් ලියපු අයත් ඉන්නවා මෙතන ලියපුලදී ගියා දැන් ජොයින් හරි හරි පැටියෝ මුකුන් ලියන්න දුන්නේ නැතාවම අපි මේ ඇලපිල්ල ගැන ටිකක් මතක් කරනවා හරිද මුකුත් ලියන්න දුන්නේ නැහැ ඔන්න දැන් මේ මාලා ගාල්ලට යනවා මේකේ කොහෙද ඇලපිල්ල තියෙන්නේ මොන අකුරු වලටද යදලා තියෙන්නේ කියන බලන්න හරි මට කියන්න බලන්න දැන් ඔය එක එක වචන ශබ්ද කරන්න බලන්න මා ලා ගා මා මොකද්ද මේ කියවන ශබ්දය අපිට ශබ්දයක් ඇහෙනව නේද මොකද්ද ආ ශබ්දය නේද ආ ශබ්දය ඊට පස්සේ ඊළඟ බලන්න තාරාවා ඇහෙනවද ආ ශබ්දය ඇහෙනව නේද ඊළඟ එකෙත් එහෙමයි මාමා ආ ශබ්දය තමයි තියෙන්නේ හරි දැන් ඉතින් ඔන්න අද ඇලපිල්ල නෙමෙයි අපි කරන්නේ නේ ඇලපිල්ල නෙමෙයි අද කරන්නේ මෙන්න මේක බලන්න මොකද්ද මේ ශබ්දය කියලා මොකක් වෙන්නේ නැද්ද වැව වැතර මැස්සට මෑ මොනවා මොකක් වෙන්නේ නැද්ද පුතේ ශබ්දය කියලා බලන්න ඔයාලා ඇලපිල්ල මොකද අනිත් අයත් බලන්න කියලා බලන්න මොකක්ද එන ශබ්දය කියලා අහන්නේ මම පිල්ලම නෙමෙයි අහන්නේ ශබ්දය මොකද්ද කියලා අහන්නේ ශබ්දය ඈ ශබ්දය නේද ඈ ශබ්දය තමයි ඇහෙන්නේ හරි මේ කාටද ලස්සට මේ සින්දු හැම කියන්න පුළුවන්
දැන්නේ කියන්න. හරි අපි කියමු බලන්න හනිමනි කියන්නකො. ඊට පස්සේ අනිත් අයටත් දෙන්නම්. කියන්න බලන්න පුත්. ළඟ ඉඳලා වැතර මාමා මෙස්සට මෙල් බැඳලා ආවා සෞගඳ හදලා කෑමත් කාලා නැන්දා නේ ගම් යන්නට ආවා. ලස්සනයි නේද? හරිම ලස්සනයි පුතේ. හරි තව කෙනෙක් කියන්න බලන්න, තව බබෙක් කියන්න බලන්න. ඊට තිසර කියන්නද? කියන්නකෝ. වැව ළඟ ඉඳලා වැතර මාමා වැස්සට මෙල් බැඳලා සෞකැද හදලා කෑමත් කාලා නැන්ද නැග යන්නට ආවා. ලස්සනයි ලස්සනයි. ලස්සනයි පුතේ. හරි අපි දැන් බලමු නේද ටිකක් මොකද්ද මේ කියන්නේ කියලා. වැව ළඟ ඉඳලා වැතර මාමා මැස්සට මෑවැල් බැඳලා ආවා. සෞකැඳ හදලා කෑමත් කාලා නැන්දා නෑගම් යන්නට ආවා. දැන් නෑගම් මෙහෙම යනවද? නෑගම් මෙහෙම යන්න ළඟයිද? ඇයි අපි නෑගම් අවුරුද්දට? අවුරුද්දට නේද? අවුරුද්දට අපි නෑගම් යනවා. දැන් ළඟයි නෑගම් නේද? කවද අවුරුද්ද තියෙන්නේ? අප්‍රේල්. අප්‍රේල් නේද? ලබන මාසේ නේද? අපිට ඕන ලබන මාසේ. නෑ නෑ පැටියෝ ලියන්න, ටීචර් ලියන්න කියනකොට කියදී. හන්නේ හරි අප්‍රේල් මාසේ තමයි අපිට දැන් ඔන්න අවුරුදු ළඟ යම ගෙනවා. බලන්න වැව ළඟ ඉඳලා වැතර මාමා. වැව කියද්දි පුතේ බලන්න මොකද්ද එදිලා තියෙන පිල්ලම? මොකද්ද පිල්ලම? මොකද්ද මේ? අන්න හරි චුට්ටක් ඇද වෙලා ඉන්නේ කවුද? කෙටි ඇද පිල්ල. කෙටි ඇද පිල්ල. හරි මෙයාගේ අයියා කවුද? මෙයාගේ අයියා මතක තියාගන්න චුට්ටක් ඇද වෙලා ඉන්නේ නේ. ඇද වෙලා ඉන්නේ ඇද පිල්ල. කෙටි ඇද පිල්ල නැද්ද? පිලි දෙකක් තියෙනවා නේ. කෙටි ඇද පිල්ල, දීර්ඝ ඇද පිල්ල, නැත්නම් දික් ඇද පිල්ල. හරි අද දිනේ කවද්ද කියන්නකෝ. දිනේ දාන්නකො ඉස්සෙල්ලම. දිනේ දාන්නකො. දිනේ දාල ඉවරලා ලියන්න කෙටි ඇද පිල්ල. ඇද පිල්ල ඇද පිල්ල කියලා ලියන්න ඉස්සෙල්ලා. ඇද පිල්ල මේ ටිකේ ලියලා පෙන්නන්න.
ඊට පස්සේ අද පිළ කියලා ලියවනන්නේ මොන දැන් පළවෙනි අද පිළ තමයි කෙටි අද පිළ පුතේ කෙටි අද පිළ නද බෝඩ් එක පේනද පළවෙනි අද පිළ කෙටි අද පිළ ඊට පස්සේ ලියන්න බලන්න ඔයාලා වචන දෙක තුනක් ඇද පිළලා දාලා වචන දෙකක් උදාහරණ දෙකක් ලියන්න ඇද පිළලා දාලා මම ඇද පිළලා කියලා ලියුවනේ හා ලියන්න ලියන්න පෙටියෝ ඇද පිළලා කියලා ලියලා කෙටි ඇද පිළලා කියලා ලියන්න කෙටි ඇද පිළලා කියලා ලියන්න ලියව මඩම් දියලා කෙටිද පිල්ල කියලා ලියලා ලියන්න බලන්න දැන් අපි හරි කියපේව තියනනේ වැතර මාමා මතකද ඔව් මඩම් ඉන්නකෝ මන් දාන්න අඟ පුතාලා එදික ගියා මේ එදික ගිහුවර කමන්නේ නැද්ද නෑ ඔන්න ලියන්න වැව ලියන්න පුතේ වැව හදි වැව හිතල දෙකක් ලිව්වද ලියන්න කියන්න බලන්න හිතල ලියපු දෙක ගැන ගැල ගැල ලියමු නේද අපි ගැන කියනට ඇටිය ගැල කියද්දි තේරුමක් තියන නේද පුතේ ගැල ලියමු අපි ගැල කියන්නේ මොකද ගැල කියන්නේ අර කරත්ත පන්තමේ මඩම් නොපැටියෝ දෙකක් ලිව්වා තියන් බලන්න වැව කියන්ද හරි මං හිතන ඔයාලා හැමෝම දැන් ලියලා ඇති කියලා දෙකක් ලියලා ඇති නේ එතකොට අපි දැන් බලමු එහෙනම් දෙකක් ලියවනේ දැන් ඔව් කියන් බලන්න ඇන ඇය ලාව හරි පැටි හරි දැන් ඔක්කොම ලිව්වනේනේ හැමෝම ලිව්වනේ දැන් චේතුම් ලිව්වා මඩම් දෙකයිද ලියවන්න ඕනේ දෙකයි 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 ලියන්න පැටියෝ දෙකක් ලිව්වනම් ඇති හරි හරි දැන් හරි මඩම් මම වචන නවය මං කිව්ව දෙකයි ලියක් කියන්න කියලා නේද එච්චර ලියන්න කිව්ව නැහැ දැන් මොන ටීචි ළඟ වැඩ දෙනකොට තමයි නවය ලියපු වලින් එකක්වත් ලියන්න බැහැ නේද හරි දැන් අහගන්නකො දැන් අපි දන්නවා ඇල පිල්ලට කෙටි ඇද පිල්ලක් තියෙනවා නේද කෙටි ඇද පිල්ල උදාහරණ දෙකකුත් තෝරලා දෙලා තියෙනවා නේ
වැවලියලැති ඇලියලැති නේ ඇනේලියලැති ඔන්න ඔය වගේ උදාහරණ දෙකක් හොයලා ලියන්න ඊට පස්සේ දැන් මට කියන්න බලන්න ඕකෙන් එන ශබ්දය මොකද්ද පුතේ මේ ඇලපිල්ලෙන් එන ශබ්දය මොකද්ද ඈ ශබ්දය ශබ්දය මොකද්ද කොහොමද කියලා හැදපිල්ලනේ හැදපිල්ල ලියන්නේ කොහොමද කියලා හැදපිල්ල ලියන්න කොහොමද ලියන්න චුට්ටක් ඇරවලා තියෙනවා නේද මෙන්න මෙහෙම ඉලක්ක ඇවිල්ලා මෙන්න මේ පැත්තට පොඩ්ඩක් යනවලා තියෙනවා නම් ඔකට කියන්නේ අපි ඇද පිල්ල පිල්ලම ලියන්න මම පුතා පිල්ලම ලියලා ඉස්සරහට ඉරිතලක් ගහලා ඇද පිල්ල කියලා ලියන්න අර අපි අරක දාලා තිබ්බේ නේ පුතේ කොට්ටු කරන්න හොම හොන්නේ නැහැ ලස්සනට කොට්ට ලොකුවට ගහන්න මොකද්ද මේ ඉතල මැඩම් හරිද හා මෙන්න මේ වගේ කරන්න පැටියෝ මෙන්න මේ වගේ කෙටි ඇද පිල්ල කියලා ලියලා ඉරක් ගන්න පුතේ මේ තියෙන්නේ ඈ ශබ්දය මෙන්න මෙහෙම ඈ ශබ්දය ඈ ශබ්දය ඈ ශබ්දය මයික් ටික නම් ඔෆ් කරගමු නේද නැත්නම් ඔයාලට මයික් කරදරේ පුතේ මයික් ඔෆ් කරගෙන වැඩේ කරමු වැඩ ඉන්නේ ලියල ඉවරයි ඉන්නවනේ දැන් ඔක්කො වගේ කොටුවක් ගහගන්න පැටියෝ එන්න මෙහෙම පිල්ලම දාලා හැ ශබ්දය කියලා ලියලා කොටුවක් ගහගන්න ඊට පස්සේ අපි ලියමු ඊළඟට දික් ඇද පිල්ල ඊළඟ එක දික් ඇද පිල්ල කතරින් පළයෙන් පළයෙන් පුතේ දැන් අපි ලියලි ඉවරනේ ඊට පස්සේ හරි යන්න දික් ඇද පිල්ල අනේ අයි මොකට දික් ඇද පිල්ල කියන්නේ කෙටි ඇද පිල්ලට වැඩිය ටිකක් දීර්ඝව යනවා නේද ටිකක් දීර්ඝ කරනවා නේද එයාට මෙන්න මෙහෙම එනවා එකයි දෙකයි තුනයි ඔන්න ඔය වගේ එකක් එනවා නේ හරියට බැලුවොත් දයන්න වගේ ඕනක ටිකක් ටීච බෝඩ් එක වේ එන්නත් පැටියෝ ඊට පස්සේ මංගල දියන් ටීචර් ඔක්කොට දික්කද පිල්ල කියලා ලියන්න ඔබට ලියන්න දික්කද පිල්ල කියලා ලියන්න දික්කද පිල්ල කියලා ලියලා කොහොමද මෙහෙම කන්ට්‍රාස්ට් එකක් තියෙනවා මකරම දමාගෙන කියන්න පුළුවන් දවසම මකයි මකන්න ගියේ ලියන්න ඉස්සරහ පොඩ්ඩකින් මනුනේ ලියන්න නැහැ සම්දේ කියලා ලියන්න හරි කොටකින් හරි ඊකෙල පිල්ල කියලා ලියලා ඔයාලා හරි ඉස්සර ලිවෝගේ උදාහරණ දෙකක් ලියන්න බලන්න දෙකයි හැබැයි අනු උදාහරණ දෙකයි ලියන්න
ඔන්න ටීචර් කියනවා ඈත පුළුවන් නේ ඈත කියන්න පුළුවන් හ්ම් ඈත ඈයා ඔන්න හරි ඈයා සෑය ඔව් සෑය ඔන්න දෙකයි නේ කියන්න කිව්වේ දෙකයි නා දෙකයි නම් දෙකයි හොඳයි වැඩි ලියන්න සනුරි නේ ලිව්වද පුතේ හා පෑන ඈත හරි හොඳයි ගුඩ් හයි කවුද තරුක ලිව්වද කොබලම් තරුක හරි හරි තරුක ගුඩ් හයි කවුද කවුදාය සෙතුම් සෙතුම් ලංකරන්න බලන්න පුතේ පේන්න කො බලන්න ඈ ඈ යා වෙන්න ඕනේ පැටි ඈ යා වෙන්න ඕනේ ඊළඟක මොකද්ද පුතේ හා වෙනර පැටියෝ කියන්නකෝ බලන්න පේන්න ටීචර්ට මැඩම් මේ වැතර අන්න හොරගෙඩියක් ගත්තනේ අරකින් කප් එක කවියෙන් ගත්තනේ හා වැතර කියන්න පුතණිත් එක ඈත ඈත හරි හොඳයි හා දමිදු හොඳයි ඈ ඈ ආ වෙන්න ඕන පුතේ ඈ යා කියන්නේ සතෙකුට නේද ඈ නේද ආ සෑය නිමිනි හොඳයි නිවානි නේද පුතේ තිසුර කියන්න පුතේ නා තනුක හොඳයි පැටියෝ තිසුර කියන්න පුතේ වැතර අය හරි දමිඳු දමිඳු කිව්වේ නැහැ තාම එකක්වත් දමිඳු තමයි නැද්ද මන් දන්න හරි අපි දැන් ඉස්සෙල්ලා ලිව්වා වගේ පුතේ අර වගේම ලියමු මොකක්ද එන શબ્දය අපි ඈත වැතර શબ્දනේ ඈ શબ્දේ හරි පුතේ අර වගේම ලියමු ඈ શબ્දය පිල්ලම ලියනවා ඊට පස්සේ ඉස්සරහ දිලා ඉත දැන් ගහලා ඈ ශබ්දේ ලියනවා කවුද දැන් මේ ගණන් වැඩ කරන්නේ ගණන් වැඩ කරනවා ඇහන්නේ කවුද
සිංහල ඉවරලා ගණන් ටික් කරමු හොඳේ. දැන් සිංහල ටික් කරමු අපි. නැත්තම් සිංහලත් නැහැ ගණනුත් ඇති වෙනවා. හොඳද පුතේ? අපි ගණන් සිංහල ටික ඒ පාඩම ඉවර කළා ගණන් ටික කරා. හරි. නෙලි වෙලද? ඔව්ටි. එහෙනම් ඔන්න අපිට දැන් තියෙනවා කවිය ලියන්න. අපි කවිය ලියමු කොහෙනම්? ලස්සට ලියාගන්න මගේ පුතාලා. ලස්සට ලියමු අපි හොඳේ. වැව ළඟ ඉඳලා බෑතර මාමා වැස්සට මෑවැල් බැඳලා ආවා. කවි විතරක් ලියා ගන්න. මේ පැත්තේ තියෙන කවි විතරක් ලියන්න පටවන්නේ. අනිත් ඒවා ලියන්න එපා. මොකද කරන්නේ? කවි ලියන්න බැටා ලියන්න. වැව ළඟ ඉඳලා මේ පැත්තේ ලියන්න. මේ පැත්තේ වැව ළඟ ඉඳලා බැතර මාමා සැට මෑවල් බඳලා ආවා. සෞකැත හදලා කෑමත් කාලා නැන්දා නෑගම් යන්න ආවා. ඉක්මට ලියමු. ඔන්න ගෙදර නිකන් ඉන්න ගම පාඩම් කරන්න ඕක. නිකන් කවියක් විදියට කියවන්න. එතකොට ඔන්න ඉස්කෝලෙත් කරනකොට ලේසි වෙනවා යාට. හරි හරි මකන්න ඕන නේද? මම කියන්නේ. ආ ගියන්. මකනේ අහුනොත් මකන ඔක්කොම මම කරන්නේ. මම අම්ම කෙනෙක් ගෙදර ගියත් ආවද කපි. ගන්නේ අමයින් නෙමෙයි. මට නියම පුතේ මඟ පුතාල දැන් පට පැන්සල ළඟ තියෙනවද? ළඟ තියෙනවා නම් විතරයි. ඔව් මැඩම්. හරි
really ඉවරයිද මම මේ කියන්නේ පාට පැසලා ළඟ තියෙනවා නම් හරිද ඔයාලා දැන් කෙටි ඇදපිල්ල දාන්න දීර්ඝ ඇදපිල්ල දාන්න ඉරි ගහගෙන යමුකෝ බලන්න ඇදපිල්ල යෙදලා තියෙන වචනේ අකුරට අකුරට විතරයි ඉරි ගහන්නේ මඩ පාට පැසලේදී හරි පැටි හරි පාට පැසලකින් හරි මඩ පාට පාට දෙකකින් ගන්න ඕන ඔයාලට තේරෙනවා පුතේ පාට දෙකක් ගන්නවා නම් පාට පැන්සල් තේරෙනවා එතකොට පැහැදිලිනේ නැත්තම් පැන්සලේ ඉරක් ගහන්න ඉරකුයි රවුමකුයි අඳම දැන් මොනේ ඩිකද්ද පෙළට නම් රවුමක් අඳින නේ පාට පැන්සල් දෙකක් තියන අය පාට පැන්සල් දෙකක් තියන අය ඉර විතරක් ගහන්න දැන් පාට පැන්සල් නැති අයත් ඉන්නවනේ උතන පාට පැන්සල් නැති අය විතරක් ඉරකුයි රවුමකුයි අඳින පාට පැන්සල් නැති අය එතකොට වෙන වෙන පේනව නේද? තේරුණාද? ඉවරයි තේරුණාද? කො බලන්න පාට පැන්සල් තියන අය? තෙතුන්ට තියනවා. තෙතුන්ට තියනවා. තව? තියනවා. හරි හරි පුතේ හරි. පාට පැන්සල් තියන අයට පාට දෙකක් අරගෙන ඉරි ගහන්න දික් ඇද පිල්ලටයි. කෙටි ඇද පිළටයි ඉරි ගහන්න පාට පැන්සල් දැන් හොයාගන්න නැති අය පැන්සලෙන් ඉරකුයි රවුමකුයි අඳින්න කෙටි ඇද පිළට රවුමක් අඳින්න කෙටි ඇද පිළට ඉරක් ගහන්න ඉවරයිද හරි පැටියෝ හරි ඉවරයි නම් අපි බලමු ටිකේ කියනකොට බලන්න හරිද කියලා හොඳයි හා දැන් ඉවරයිනේ දැන් කවිය ලියාගත්තද ඔව් ටීචර් දැන් අපි හැමෝම එකපාරක් කවිය කියමුද හරි හරි කවසාලා කියමු හොඳයි ලස්සනට තාලා දාලා කිව්වනේ නේ දැන් ටීචර් ටිකේ කියන විදිහට අපි කියමු නැව වෙන වෙන අතර කරලා අහගෙන ඉන්න දෙකට බෙදලා වග්ගුව අපි කෙටි පිල්ලේ වචනයි දීර්ඝ ඇද පිල්ලේ වචනයි ලියන්න යන්න. එහෙනම් වග්ගුවක් ගහගන්න මෙහෙම දෙකට දාලා වග්ගු දෙකක්ද මැඩ? ඔව් පුතේ කොටස් දෙකකට බෙදා ගන්න වග්ගුව කොටස් දෙකකට බෙදන්න. එකක් කෙටි ඇද පිල්ල, දෙතරියා තියන්නේ ඈ
පිල්ලම ශබ්දය. ආ මඩ. එහෙම නේ. අපි අර ඉරි ගහලා ලිව්වා වගේම තමයි. අයියේ මෙහෙම කරගන්නකෝ එහෙම කරන්නද දැන් තියන්නේ ඔබ මෙහෙම කරගන්නකෝ කවුද කවුද මයික් එක පොරම ඕෆ් කරගමු හොඳේ දැන් ඇහෙනවා නෑ අනිත් පැත්තට කරදරන්නේ නැන්ද පුතේ හරි දැන් කවිය මතකයිද කවිය මතකයිද කවිය දැන් ලියා ගත්තා නේ අපි නේ හා මට කියන්න ගසන මේ ගහගත්තද කියලා ගහගත්තද මේක හරි ගහගත්තා නම් අපි දැන් කවිය තියෙනවා ටික ලියමු හරි මට කියන්න දැන් ඉරි ගැහුවනේ ඔයාලා ඉරි ගැහුවනේ නේ කවියක් ගන්න බලන්න කවිය තිබ මඩ කුව ගහගන්න බලන්න ආ හරි පුතේ කෙටි ඇද පිල්ල කෙටි ඇද පිල්ල තියෙන වචනයක් කියන්න බලන්න කවිය බැබ 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 Bell. Bell. Ha. Nanda. Bell ena. Tawa tiyana neda? Ape video ekata yan patida. Candle. Saw candle. Candle. Ti passe. Nanda. Nanda. හරි කියම් බලන්න වැව කියම් බලන්න කො වැව මැස්සට නෙල් බැල් නැන්ද ඔබ නැන්ද කො අනිත් අය කියම් බලන්න ලියන්න නැතුව කියමු වැව කියම් කො 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 දැන් ලියන්න බෑ වැව වැව මැස්සට කැම කැම
මොකද කියන්නේ පිළමට? මේ පැත්තේ තියෙන පිළම වලට මොකද කියන්නේ? වැව, ඇස්ස, නැක, වැල්, කැඳ. මොකද කියන්නේ? කැල්ල. පිළ. අහන්න. කියන් බලන්න හැමෝම. පිළ. කැල්ල යන්නේ කියන් බලන්න හයියෙන් හැමෝම. කැටියද පිළ. කැටියද පිළ නේද? කැටියද පිළ. වැ කර මෑ කෑම නෑගම් කියන එක මොකක්ද? මොකද්ද? කැටියද පිළ. මොන පුතේ දැන් ඕක දීර්ඝද පිළ කියලා කියන්න පුළුවන් හොඳේ? දීර්ඝ කියන්නේ දික් කියන්නේ සමාන පදයක් නේද? දිගයි. දිගයි නේද? ඔයාලා දැන් ඕකේ පුතේ දැන් අපි මේ කවියට සම්බන්ධවන් දිව්වේ නේද? ඔතනින් වගුව ඉවර කරලා වගුව ඔතනින් ෆිනිෂ් කරා. යටි ඉඩක් ගන්න වගුව. මොකද පල්ලෙහායි ලියන්න. මොකද රහස් කියන්නේ මට ඇහෙනවා මොනවද කියන්නේ? කැටිය ලියන්න. කැටි ඇද පිල්ල. ඔන්න අපි මේ වගුවක් ගහන්නේ නැහැ. දැන් පොත මෙහෙම දෙකට නමා දෙකට කියන්නේ අර වගුව වගේම චුට්ටක් වෙන් කර ගන්න පටවමු. හරිද? දැන් මෙහෙම පිටුව තියනවානේ. මේ පිටුව තියනවානේ. මේ පිටුව ටිකක් කොහම සමාන වෙනවද මන්? දැන් බෝඩ් එක පේන්න. ආ හරි. බෝඩ් එකේ මොකොත් ලිව නැහැ පුතේ. ඉතින් කියන්නේ මෙන්න මෙහෙම පිටුව නමන්න. එතකොට මේ පැත් එකක් ලියන්න පුළුවන්. මේ පැත් එකක් ලියන්න පුළුවන්. පිටුව අරගෙන චුට්ටක් මෙහෙම නමන්න. වගුව ගහන්න හැටි මෙහෙම ලියන්න. හරිද? එක පළවෙනි පැත්තේ එක පැත්තක ඉස්සලා ලිව නැද්ද? කෙටියද පිල්ල දික්කද පිල්ල? මස්ස වැල ලියන්නද? මොකද්ද කැටිය ලියන්න බැරුව නෑ. කියන්නක ලිච්ච කියන්න. ආන් කියන් ටීචර් දෙපැත්තම ලියන්න. කොතනද ලිව්වේ? එන දෙපැත්තම ලියා ගන්න බැරි වුණා. බාගි බාගි මම ලියන්නේ. පළවෙනි එක වැව. ලියන්න පුතේ වැව. වගුව ගාගත්තද? ඔව්. හා පළවෙනි පැත්තේ ලියන්න. ඈ ශබ්දේ කෙටියද පිළ පැත්තේ ලියන්න වැව. ලිව්වද? ඕ ඊට පස්සේ දික් ඇද පිල්ල පැත්ත ලියන්න පුතේ. වැතර වැතර වැතර. අනිත්‍යා ලියන්න පා. හිමාෂට කියන්නේ අනිත්‍යා ලියන්න පා පුතේ. අනිත්‍යා මේ උඩ දෙක ලියා ගන්න. දික් ඇද පිල්ල කෙටි ඇද පිල්ල කියන. ඊළඟට පුතේ හිමාෂ දෙවෙනි එක මැස්සට. මැස්සට ඕ මක
මැස්සට ඒකේ දීර්ඝක මෑ හරිද එහෙම අයියෝ ඒක අක්කා දු අයියා කිව්වේ අන්ති කරමු ෂෙයා හරිද කිව්වේ අයියා ගේපා නිවද බැඩියෝ Never. 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 Never.
අනේ අප රෙන්ඩරස් බදලා ඉවරයි ඒක නම් මුකුත් කරන්න යන්න අම්මෝ කවුදන්නේ ඒ සද්ද දාන්නේ දුලාජ් නේද සද්ද දාන්නේ දුලාජ් හරහ අයියේ ඊළඟට පුතේ රය 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 ಕ್ಯಾಟಯ ಕ್ಯಾಟಯ ಹಾಯ್ ಬೋಹನ್ ಬುದ್ಧಿ ಸರಣೆ ಅಮೌಂಟ್ ಹಾಯ್ ಬೋಹನ್.